තවත් මේක මම ප්‍රශ්න වැඩක් මේ දී ඇතෙම කීපයක් විතරක්වත් කියන්නම කර අනික් අයගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන නිසා වාස්තු විද්‍යාව අනුව දෝෂ සහිත නිවසක පදිංචි වී සිටින අයට එයින් සිදුවන බලපෑම කුමක්ද ඊට හේතුව හා පිළියම කුමක්ද කියන මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක අහලා. මේ වාස්තු විද්‍යාව අනුකූලව දැනගන්නකොට වැදගත් දේවල් තියෙනවා. දැන් මේ ගේක ලොකු පුංචිකම අනුව ගේ තියෙන මුළු ගණන් අනුව ඒ තියෙන තැන්වල ස්වභාව අනුව මේ විවිධාකාර දෝෂ ගැන කියවෙන ශාස්ත්‍රයක් ඔය වාස්තු විද්‍යාව කියලා කියන්නේ. ඔහොම දෙයකට පුංචි උදාහරණයක් පෙන්වන්න. දැන් මේ කාලේ මේ කවුරුත් දකිනා මේ රූපවාහිනී වැඩසටහන් නරඹන ඕකෙදි ඇන්ටෙනාව කියලා එකක් තියෙනවා. ඔය ඇල්මේනියම් බට වාගේ වරගෙන නමලා විවිධාකාර ක්‍රමයකට ඔය උඩට එල්ලා හිටන් ඒකෙන් කම්බියක් අරින්න යම් කිසි යන්ත්‍රයකට සම්බන්ධ කරලා මේ රූපවාහිනී ගන්නවා. ඉතින් ඒ රූපවාහිනී වලදී විවිධාකාර විදිහ ඒවා තියෙනවා. FM බෑන්ඩ් කියනවා. ඔය ආදිවාසීන් ඒවා ගන්නකොට එක එක බෑන්ඩ් එකට ගන්නකොට ඒකේ අවශ්‍ය කරන જાතිය ඒකට ඕනෑ කරනවා. ලොකු ඇන්ටනාවක්, ඉතා පුංචි කූරු කූරු තියෙන ඇන්ටනාවක්, ඔයගේ එක එක හදලා තියෙනවා. ඉතින් ඕකට එක එක නම් දාගෙනත් තියෙනවා. ඒකට ඇදෙන જાතිය කිරණ පද්ධතියක්. ඒ ලොකුවට ඇදෙන එක පොඩි එකට ඇදෙන්නේ නැහැ. ඒ පොඩි එකට ඇදෙන එක ලොකු එකට ඇදෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඉතින් එකෙන් එකට ඇන්ටනා මාරු කර කර ගන්නවා කියලා ක්‍රමයක් තියෙනවා. මොකද ඕක කියන්න පුළුවන් අද කවුරුත් දන්න ප්‍රසිද්ධ කාරණයක් උපමාවට ගලගෙන කියන්න පුළුවන්. මෙන්න මේ ලොකු පුංචිකම හදනකොට ඒකේ වෙනසක් ඇති වෙනවා. මොකද්ද? ඒකේ තිබෙන ඒ යම්කිසි ක්‍රමයකට අනුව මේ බාහිර ලෝකයේ තිබෙනා වූ කිරණ ශක්තිය ඒවට ඇදලා එනවා. මෙහෙම ක්‍රමවේදයක් ලෝකේ තියෙන බවට සාක්ෂියක් ඒ. මෙන්න මේ වගේ තියෙනවා මේ ගෙවල් හදනකොට. යම්කිසි ගේ ප්‍රමාණයේ ලොකු කිරීම පුංචි කිරීම ආදී කටයුතු කරනකොට ඒ ගේ ඇතුලේ වාසය කරන අයගේ පුද්ගලිකව බලපාන ශක්ති විශේෂ අර කිරණ ශක්ති විශේෂ ගෙට ඇදලා ගන්නවා. අර ලොකු පුංචි ක්‍රමයේ අනු මෙන්න මෙහෙම ක්‍රමවේදයක් දකින ඉරිසිවරු ඒවල් දීලා තියෙනවා ක්‍රමයක්. මෙන්න මේ ගේ ඉන්න මේ நாயකයාගේ ස්වභාවය අනුව මෙයාට ගැළපෙන්නේ මෙන්න මේ දීගවලල මට්ටම්. එහෙම ක්‍රමයක් දෙනවා. ඕකට මේ ශාස්ත්‍රීය කියනවා ගෙවල් වර්ග කරනවා කියලා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි තවත් පුංචි දෙයක් ඕකට ඇඳලා බලන්න ඕනේ මේ ලෝක සම්මත ලෝක ස්වභාවය කියන්නේ. අපි දකිනා මේ දේ දුන්න අපායලා තියෙනවා. එහෙම නැත්නම් වතුර ටිකක් කටට හරි අරගෙන ওই ඉරේලිය තියෙන වෙලාවක පුංචි බිඳු වශයෙන් යන පිම්බොත් එහෙම ඒ වතුර බිඳු වලින් දේ දුන්නම් සුළු මොහොතක මැවිලා පේනවා. නිල් පාට, සතු පාට, කහ පාට, කොළ පාට එක එක එළි. මේවා ඔක්කොම එකට බොඳ වෙලා නෙමෙයි හැදෙන්නේ. එක එක රේඛාවෙන් රේඛාවට නිල් රේඛාවක්, ඊළඟ රතු රේඛාවක්, ඊළඟ පස්සේ කහ රේඛාවක්, කොළ පාට රේඛාවක් මෙහෙම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ ඔය ගෙවල් වල තිබෙන එක එක පැත්තෙන් පැත්තට ඔය විහිදෙන කිරණ එකින් එකට වෙනේනම විහිදෙන ක්‍රමයක් තියෙනවා. අර වර්ණ පහකින් විතර විහිදිලා යනවා වගේ ඒවා හොයලා ඉතින් ඒ අය වල නම් තියාගන්න. බුදුදහමේ තියෙනවා නෙමෙයි මෙයා වාස්තු විද්‍යාවේ තියෙන ඒවා. බුදුදහම වශයෙන් වෙනම කළ ත්‍රිපිටකේ නෑ. ওই නන්දා භද්‍රා ජයා රික්තා පූර්ණා ආදි වශයෙන් ඒවට නම් තියාගෙන තියෙන අය. ওই රික්තා කියන්නේ ගිනි සැර පාටයි. දැන් අපි අර වතුර ටිකක් පිඹහම රතු පාටට යන කොටසක් තියෙනවා. ওই රතු පාට හරි විසයි. ඒ වගේ අවස්ථා තියෙනවා. අන්නේ තියෙන තැනක් අහුවෙනකොට ඒ ගෙවල් වලත් ඒ කිරණ විහිදෙනවා අපිට පෙවුන් නැතුවට. අන්නේ රතු කිරණ විහිදෙන තැනකින් බිත්ති මූට්ටුවක් දාන්න එහෙම හොඳ නැහැ කියලා ඒ වාස්තු විද්‍යාව කියනවා. ඒ කියන්නේ මොකද? එවන්දු විස කිරණ ක්‍රියාත්මක වෙන තැන් ඒවා. ඒවා මගාර වල තමයි දොරක් තියාගන්නේ, උළුවස්සක් තියාගන්නේ, ජනේලයක් තියාගන්නේ, බිත්ති මූට්ටුවක් ගන්නේ, මුල්ලක් වෙන් කරගන්නේ. මෙහෙම ක්‍රම. ඉතින් ඒවා බොරුත් නෙමෙයි. අපිත් ඒ කාලේ පරිසෙන කරනකොට දැකපු අත්දැකීම්. ඉතින් ඒ වගේ දේවල් වලට හදලා ගන්නකොට අපි නොදැනුවත්ව ගයක් හදනකොට ඔය වැලුවේ නැතත් අපේ කර්ම වේගයට අනුකූලවම හිතවිලි එනවා.
මේක මෙහෙම ගන්නට ගන්න ඕනේ. මේ ගන්නට දිගපල්ල හදා ගන්න ඕනේ. මේ පැත්තට මෙහෙම කාමරයක් ගන්න ඕනේ. ඒ ඉවා ඉනකොට අපි දන්නේම නැතුව අර කර්ම වේගයට අනුකූලව අපිට ගැළපෙන විදිහේ ප්‍රතිඵලයක් ලැබෙන්න මූල පරිසරයක් හැදෙනවා ගේ හදනකොට. ඉතින් කර්ම වේගයට අනුව ඔහුගේ විනාශයක් එහෙ වෙන්න තියෙනවා නම් අර මහා විෂ ගින්නක් ඇති කරන මහා සාපයක් ඇති කරන જાතිය තැනකින් ගේ ඇතුළේ ඒ විෂක් විහිදෙන විදිහට හේතු ඇති වෙනා යාට ගන්න හිතෙනවා කාමරයක් ගන්න විත්තියක් වෙන් කර ගන්න මේ ඔය කක හැදෙනවා. අපි දන්නේම නැතුව එහෙම තමයි හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි වාස්තු විද්‍යා ක්‍රමී ප්‍රයෝග සම්පත්තියක් අනුව කටයුතු කරන පැරණි ඉරිසවරු කිව්ව මත අරගෙන ඊට අනුකූලව යම්කිසි බුද්ධිලේ ප්‍රයෝග සම්පත්තිය යහපත් පැත්තට හරවා ගත්තොත් ඒ ප්‍රයෝගයේ නිසා යහපත් ප්‍රයෝගයේ නිසා සාමාන්‍ය කර්ම වේගයන්ගෙන් පවා වෙන් වෙන්න හේතු ලබනවා. එහෙම නැත්නම් පරිසරය හදාගත්තු කර්මයක් පළ දෙන්න ඔය සංසාරේ කරපු අප්‍රමාණ කර්ම තියෙනවා ඒකට ගැළපෙන්නේ නැව ඇදලා ඉන්න පුළුවන්. ආවොත් එහෙම ඊට අනුකූල වන්නා වූ කායිකත්වයේ බලපෑම ඇති කරලා විෂිප්තතාවයන් මානසික විෂිප්තතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පුද්ගලයාට වැදෙන ශක්තිය අනුව අනික් කෙනෙකුට හෝ රුස්සන්නේ නැති විදිහේ ශක්තියක් ගෙයින් ඇදෙන්න පුළුවන්. ඒ වුණොත් ඒගේ ඉදලා යන අයට පුද්ගලයා පිළිගන්නේ නැහැ. එහෙම ක්‍රම තියෙනවා. ඉතින් එහෙම තැන්ගෙන ওই වාස්තු විද්‍යාවේ තියෙනවා මේ බුදුදහමේ තියෙන ඒවා නෙමෙයි. නමුත් බුදුදහමේ පෙන්නලා තියෙන්නේ නිවන් දකින්න මාර්ග ප්‍රදාන කරගෙන ඒකට අවශ්‍ය කරන කටයුතු අප්‍රමාදයෙන් කරගන්න හැටි. නමුත් ලෝකේ ජීවත් වෙන්න ඒවා බුදුරජාන් වහන්සේ පෙන්නුවේ නැත්තේ. ඒවා වැඩක් නැති හින්දාම නෙමෙයි. ලෝතරා බුදුවරු පහළ වෙන්න ඕනේ නැහැ ඒවා කියා දෙන්න. ඒවා කියා දෙන්න සාමාන්‍ය මට්ටමේ ඥානයක් ඇති ලෞකික මානසික මට්ටමේ ඉන්න ඉසිවරු ඉන්නවා. ඒගොල්ලෝ ඒවා කියා දෙන්න නිසා බුදුරජාන් වහන්සේ ලෝකේ පහළුනේ අන්‍යයන්ට කියන්න පුළුවන් ඒවා කියා දෙන්න නෙමෙයි. අන්‍යව නොදන්න අන්‍යයන්ට කියන්න බැරි ඥාන ශක්තියකින් කියා දෙන ඒවා කියා දෙන්නයි. එහෙනම් බුදුරජාන් වහන්සේගේ විශේෂත්වය උන්වහන්සේව නොකියන්න හේතුව. ඉතින් මේ වගේ දේවල් ගැන පරීක්ෂණ කරලා හොයලා බලලා ඒවෙන් ප්‍රයෝජන ගන්නයිට ගතලා කිසි විත්‍යා දෘෂ්ටියක් කීකේ නැහැ. ඒවා හැම කරගන්න පුළුවන්. හැබැයි මේ එක කිවන් නිවන් දකින්න පුළුවන් කිව්වොත් ඒක වෙන්නේ නැහැ. ඒකයි විත්‍යා දෘෂ්ටි. මේවා එකක්වත් අනිත්‍ය දේ නිත්‍යයි කියලා දුක්ඛ දේ සුඛයි කියලා ඔය ආදි වශයෙන් ගන්න මේක අනිත්‍ය අනිත්‍යයි කියලා දුක්ඛ දුක්ඛයි කියලා අනතරත්තයි කියලා ගන්න නම් ධර්මය අහලා නුවණ වර්ධනය කරගන්න ඕනේ. හැබැයි ඒකට අවශ්‍ය කරන පසුතලයේ උපනිශ්‍රේ වෙනවා. තමන් කරගත්ත පුණ්‍ය කර්ම හෝ පාප කර්ම වලින් පුණ්‍ය කර්ම කරලා තිබුණා නම් ඒවා උපනිශ්‍රේ වෙනවා. සමහරවල් පාප කර්මයක් සිද්ධ කරගෙන තිබුණොත් ඊට අනුකූල පසුතලයක් අපිම උලාවෙන් හදාගත්තොත් අපි තියෙන වැඩේටම බාධකයක් වෙලා අර වටිනා අවස්ථාව මගහැරලා යන්නත් පුළුවන්. එනිසා මේ වෑන් ලෞකික වශයෙන් ගන්න ප්‍රයෝජන ඉරිසි වාසිතෙන් ලබා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉරිසි වලට නිවන් දකින්න මග පෙන්වන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. ඒක බුදු මගින් කරගන්න ඕනේ. අනිකා මේ ලෞකික දේවල් ඒ ඉරිසි වාසිතයන් තුනේ පුළුවන් නම් දන්නවනම් කරගත්තට කමක් නැහැ රැවටෙන්නේ නැතුව. මොකද හේතුව? එහෙම දේවල් අරගෙන ඒ වැල් හම්බ කරගන්න පුළුවන් গুপ্ত දේවල් නිසා විවිධ පුද්ගලයෝ කපටිකමට මමත් ඒක දන්නවා මමත් ඒක දන්නවා කියලා විකෘති වැඩ කරලා මිනිසුන්ගෙන් කීයේ කී හරි ගසා ගන්න වැඩ කරන්න පුළුවන්. එහෙම අයගෙන් පරිසාව වෙන්න ඕනේ හරි අමාරු වැඩක්. මොකද මේ කාලේ වෙනකොට ඔක්කොම බොඳ වෙලා තියෙන්නේ. නෂ්ඨාවශේෂ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවශේෂ නෂ්ඨේ තමයි ඉතුරු වෙච්ච නැට කියන්නේ. නැටි ඉතුරු වෙලා තියෙනවා සතා නැහැ. අන්න ඒ වගේ. ඒකේ තිබිච්ච අවශ්‍ය හරවත් හරිය ඔක්කොම හංගාගෙන ගුරු මුට්ටි වතින් වෙනස් වෙලා තියෙන්නේ. තව ඉතුරු වෙලා තියෙන හරියෙන් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අර ගත්තල කමක් නැහැ. හැබැයි නිවන් දකින්න මගක් කියලා වරද්ද ගන්න එපා. එච්චරයි තියෙන්නේ.